ආයෝජනය සෙනක් සමාගමෙන් දාන්න ඊට පස්සේ එයා එනවා කියලා. මේ වැඩකටයුතු ආරම්භ කරන්නේ කුලියා පිටියේ වෝක්ස්වැගන් කර්මාන්ත ශාලාව ඇති කළා කියලා මම කියන්න කැමතියි. අද වැඩි කරන මාර්ගය තමයි දැන් අපි අද වෝක්ස්වැගන් ෆැක්ටරි ඇරිය කුරුණෑගල. අයියෝ වෙච්ච වැඩි. චී 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 මාහන් ලැජ්ජාව. ලැජ්ජ වෙනවා කියලා මෙහෙමත් ලැජ්ජ වීම. පුද්ගලික සාමාන්‍ය ජීවිතවල යම් යම් අවස්ථාවන්වල අපහසුතාවයට ලක් වෙනවා, ලැජ්ජ වෙනවා, ගැරහුමට භාජනය වෙනවා. එහෙම තියෙනවනේ මේ සිවිල් සමාජයේ මේ මනුස්ස ජීවිත කාලය තුළ. එහෙම ලැජ්ජ වෙනවා කියලා හත්වලා මේ වගේ මාරණෝණ්ඩියක්. ඇයි මෙහෙම ළඟපත්තු වෙන බොරු කියන්නේ? දැන් කෙනෙකුට බොරුවක් කියන්න පුළුවන් අවුරුදු 4ක් 5ක් අල්ලන් ඉන්න පුළුවන් බොරුවක් කියන්න එපේ. එහෙම ලාංකීය දේශපාලනේ බොරු තියෙනවනේ. ලාංකීය පොරොන්දු දේශපාලනය තුළ ටික කාලයක් අල්ලන් ඉන්න පුළුවන් බොරු තියෙනව නැත්තේ නෑ. මේවා අවුරුදු දෙකෙන් පත්තු වෙනවා. මොකද්ද මේ හතර පොලේ ගාගත්ත මේ වස ලැජ්ජාවට පත්වෙච්ච බොරුව? කුලියපිටියේ ගැරජ්ජේ මාරයි වැඩි නෑ. කුලියපිටියේ ගැරජ් එකකට මුල් ගලක් තිබ්බා. දැන් අපි හිත හිත හිටියා දැන් වෝක්ස්වැගන් කියලා කියන්නේ ජර්මානු සමාගමක්, ලෝක ප්‍රකට කීර්තිමත් ආයතනයක්. මේ දවසකට 10,000 ගානක් වෝක්ස්වැගන් මඟතොටේ දකින්නවා. අපිත් හිතන් හිටියා නියමයි වැඩේ, දැන් මොන්න මුල් ගල තිබ්බා. දැන් අපි හිතන් හිටියා අහන්න මේ වෝක්ස්වැගන් පදින කෙනෙක් හරි මේ හම්බුනොත් එහෙම අහන්න හිටියේ මේ කොහොමද බඩු ලංකාවේ තමයි යා ප්‍රොඩක්ෂන් එක එල අපේ රටේ ප්‍රොඩක්ට් මේඩ් ඉන් ශ්‍රී ලංකා ඕගොල්ලන්ගේ බ්‍රෑන්ඩ් එක ඇත්ත තාක්ෂණය ඔක්කොම ඕගොල්ලන්ගේ හැබැයි බඩු හදන්නේ අපේ රටේ එහෙම කියන්න හිතාගෙන හිටියේ කාලා වරෙන්කෝ අයියෝ අයියෝ දැන් අපිට මේ කරන විකාර වලින් මේ අපිට සුද්දෙක්ට මොන දී ගන්න බෑ දැන් මේ හුටපටේ පත් වුණාට පස්සේ අපේ මේ හිතවත් මිත්‍රෙක් වැඩ කරනවා මෙහි ප්‍රධානම මේ නියෝජිත ආයතනයේ තියෙනවා වෝක්ස්වැගන් ගේනනේ මෙහි හදන්නේ නැහැ එහෙන් තමයි ගේන්නේ දැන් ප්‍රධානම මූලස්ථානට මමයි අපේ සගේ ගියා මේක මොකද්ද ඇත්ත නැත්ත මේ වසලැජ්ජාවක් මේක යාළුවට කෝල් ඇදලා කිව්වා ඇහුවා මචං වැඩද කියලා ඔව් ඔව් වැඩ කිව්වා අපි ඇහුවා ලොක්කො ටික ඉන්නවද කියලා ඔව් ඔව් කිව්වා අපි තකහණිය ගියා ගිහිල්ලා ඇහුවා මේ අපි පොඩි කාරණාවක් දැනගන්න ආවේ මේ ලංකාවේ දැන් ඔගොල්ලෝනේ මේකේ මූලාශ්‍ර හරියටම දන්න පිරිස ලංකාවේ වෝක්ස්වැගන් හදන මේ කර්මාන්ත ශාලාවකට ෆැක්ටරි එකට මෙහෙම මුල් ගල් තිබ්බා අපේ රාජ්‍ය නායකතුත් ඔක්කොම සහභාගී වුණා අය අපි අර මේ මේ මගේ යාළුවගේ මොබයිල් ෆෝන් එකෙන් ඒ ෆොටෝත් වෙන්නවා අර මුල් ගල් තියෙන ඈ කොහෙද නමක් අපි ලංකාවේ මේ කොළඹ නෙමෙයි පොඩ්ඩක් මේ දෙතුන් දෙනා මේ ඔෆිස් එක පරිගණක ළඟට ගිහිල්ලා එහෙට මෙහෙට කරා දුරකථන 3-4ක් ගත්ත ඇහුවා මේ තනතුරට පිස්සුද ඔයි කියලා අපි කිව්වා ඇයි මේ රටේ ප්‍රධාන ප්‍රවෘත්තිය වෝක්ස්වැගන් සමාගම මේ ලංකාවේ අනේ අම්මේ කවුද ඔයව කිව්වේ මට වසලැජ්ජාව දැන් මුම් බඩ අල්ලන් ඉනාවෙන්න පටන් ගත්තා අර මේල් ටික ගැහුවා වෙබ්සයිට් වලට ගියා ඒ අයගේ ප්‍රධාන නියුබිතින්ට කතා කරා යුව එහෙම තුන් හිතකින්වත් හිතර නෑ එහෙම දෙයක් කරන්න හැබැයි ඉතින් කූපි කෝප්පයක් නම් බොන්න දුන්නා වසලැජ්ජාවෙන් මේකත් අපි දෙතුන් දෙනා බිව්වා එන කන් පස්ස හැරි හැරි බලබලාවේ අරුන් හිනා වෙනවා තම්සල වගේ පිස්සු කණ්ඩායමක් කොහොමද දැන් මේකෙන් දැන් මේ ලෝකේ තියෙන ප්‍රකට කීර්තිමත් බොහොම සවිශක්තිමත් ධනවත් සමාගමක්නේ දැන් සමාගම මේ ගැන දන්නේ නැහැ මම අන්තර්ජාලය ගහලා බලනවා එහෙම තීද්ව කරගෙනත් නැහැ. දැන් මර වැඩි කියන්නේ උන් අපෙන් අහනවා තම්සේ රටේ පිස්සු කණ්ඩායමක් මේ අපි ගැන කතා කරනවා නේද? දැන් ලැජ්ජ හිතෙන්නේ නැහැ. අවංකෝ කිය. කාටුණත් ලැජ්ජ හිතෙන්නේ නැද්ද කියන්නේ? කො අපිවත් මේ අපි ගැන කතා කරන්නේ. තම්සේ රටේ පාර්ලිමේන්තුවේ අපි ගැන කතා කරනවා නේද? අපි එනවා. ඒ හදනවා ෆැක්ටරියක්. මේ එහෙ රට රටවල වල ඔය වගේ විකාර කතා කරනවද මිනිස්සු? මිනිස්සුන්ට කියලා අපෙන් ගන්න. දැන් මේ ලුක් දැන් හරි. දැන් ඊට පස්සේ මමයි මගේ සගේයි ඇවිල්ලා මේක මේ බැලුවා මොකද්ද මේ කතන්දරේ මේ ලංකාවේ ප්‍රවෘත්ති කතන්දරේ. දැන් මේකේ කියනවා ආයෝජන මණ්ඩලයේ සභාපති මහත්තයා කියනවා වසරකට
වාහන 500යි. හැබැයි ඒක විදේශ වෙළඳපොළ සඳහා නොවේ. දේශීය වෙළඳපොළට තමයි මේ එකලස් කිරීමක් කරන්නේ. ඇන, මුරුච්චි ටික, ග්‍රීස් ටික, ආම් පන්න ටික සියලුම බොට් මේකේ සියලුම වාහනයකට අවශ්‍ය කරන උපාංග ටික ලංකාවට ගේනවා. නේද? කුලියාපිටියේ ගැරේජ් එකේ මේකේ ඇසම්බල් කරනවා. කොහොමද වැඩි? දැන් ඒ සැරේ අපි බැලුවා මේ අන්තර්ජාලයේ සැරි සරලා ලෝකයේ දවසකට කාර් 300ක් හදනවා නම් සමාගමක. කාර් 300ක් හදනවා සමාගමක දවසකට. මිනිස් ශ්‍රමය කොච්චර ඕනේද? මේ අන්තර්ජාලයේ තියෙනවා මේව සැරි සරලා බලන්න පුළුවන්. මිනිස් ශ්‍රමය අවශ්‍යයි පුද්ගලයෝ 2000ක් ඕන. දවසට කාර් 300යි සේවක මණ්ඩලයේ 2000යි. අන්න කොම්පැනි වාහන කර්මාන්ත ශාලා. දැන් එහෙම බලනකොට ලංකාවේ වාර්ෂිකව 500යි. දවසකට කාර් එකමයි සේවකයෝ කී දෙනාද ඕනේ මේකට? පොඩි බැලූ බැල්මටම ලොජිකලි ලොකු අවුලක් නැද්ද? ඔබලු ගණන් හදලා බලන්නකො. දැන් කාර් එකක් එක කාර් එක කාර් එකකුත් භාගයක් හදන්න සාමාන්‍යයෙන් කාර් එක වටේ 100ක් විතර ඉන්නවද? ඈ? යා එනේට එක සේවකය ගන්න. කාර් එකමාරක් හදන්න එක 100ක් විතර වට වෙලා ඉන්නවා කාර් එක. පොඩි පොකට් මීටින් එකක් වගේ. දැන් බොරු කියද්දී කොහොද මේ වගේ ළඟපත්තු වෙන බොරු කිව්වහම යන්න නෝන්ඩි වෙනවනේ. හ්ම්. රාජ්‍ය නායකයෝ මේ කතා කරන්නේ. සාමාන්‍ය පුරවැසියෝ නෙමෙයිනේ. දැන් අනිත් වැදගත්ම දේ මේ වගේ කතන්දරයකට මෙච්චර කාලයක් අර බොරු තොරණක් ගැව්වේ වොක්සගන් එනවා අපි පිටරටට ලෝකේ දියුණු රටවල් වලට වොක්සගන් අපනයනය කරනවා මෙහෙ හදලා ප්‍රී එක්ස්පෝට් මාරු. දැන් මේ ගැරේජ් එකෙන් එහෙම දෙයක් හදලා කොහෙට යවක් කොහෙට යවන්නේ? මේක හරිම අනුවේදනීයයි. බලන්නකෝ නිකන් හිතලා තනි තනියෙන් හිතන්න. මෙහෙම බොරු එකොට දෙයි අපිට අපි ගැන කනගාටුවක් හිතෙන්නේ නැද්ද? ඔබට ඔබ ගැන කනගාටුවක් හිතෙන්නේ නැද්ද? ඔබට ඔබ ගැන දුකක් දැනෙන්නේ නැද්ද? ඔබට ඔබ ගැන වේදනාවක් හිතෙන්නේ නැද්ද? මේ කාවද මේ රවට්ටන්නේ? මැතිවරණ පොරොන්දු වල වේදිකාවක් ගානේ මහා කතා පවත්වලා විශ්ීල් ගහලා බට්ටෝ පත්තු කරලා හන්දි ගානේ රතිඤ්ඤ පත්තු කරලා රත පෙළපාලි තියාගෙන අත වනාගෙන විශ්ීල් ගහගෙන ඔරෙන්ජ් බාර්ලි දීගෙන සිල් රෙදි බෙදාගෙන මේ සමස්ත තොරණ ගහන්නේ මේ අය හිතාම හොඳින් එක දෙයක් දන්නවා අපි බත් කන හරක් කියලා. ඇත්තනේ කතා මේ ඒ අය විසින් ඔප්පු කරනවා ඡන්දදායකයා යනු බත් කන හරක් කියලා. අපි කියන්නේ මොකද්ද? අපුඩු යලාන් ඉන්නවා. මිසිල්ලේකුත් ගහනවා. හැබැයි ඒ අය අතර හමුවීම් පාටිස් මේ උත්සව තියෙනවනේ. ඒ අය මොකද කියන්නේ? මාර පිස්සොටියක් බං අපි මොනවා කිව්වත් මුන් ඡන්ද දෙනවා මුන් මාර හරක් ටික. ඒ අය කතා කරන්නේ එහෙම. දැන් කර්මාන්ත ශාලාවට මුල් ගල තිබ්බ සීන් එක ගන්නකො. දැන් ඒක බලන් හිටියනේ රටේ සියලුම ප්‍රධාන රාජ්‍ය සහ පෞද්ගලික රූපවාහිනී ටික මේක වාර්තා කළා. මුල් ගල් පේලියට තියාගෙන ගියා. රාජ්‍ය නායකයා, පළවෙනි පුරවැසියා, දෙවෙනියා මේ ඊට පස්සේ විශේෂ භාර ඇමතිවරු, අමාත්‍යංශ ලේකම්වරු, අතිරේක ලේකම්වරු, අධ්‍යක්ෂක ජෙනරාල්වරු, ඊට පස්සේ හිතවතුන් ප්‍රයිවර්සකට මේ ඔක්කොම මුල් ගල් ටික තියාගෙන ගියාට පස්සේ පළවෙනි බැම්ම බැඳිලා ඉවරයි. ලෝකේ රටවල් වල ඉදිකිරීම කරනකොට කරනවා ආරම්භ කරනවා මේ S2 එකෙන් දැකලා තියෙනවා. දැන් මේක තියාගෙන බාසුන් නැහැට අඩියක් විතර උස්සලා ඉවරයි දැන් ගොඩ නැගිලා. මුදුම මුල් ගල් අමාරුවක් තියෙන්නේ. ඔබ හිතන්නේ ඊළඟ මැතිවරණයට මේගොල්ලෝ මොනවද කියාගෙන එන්න ඉතුරු කරලා තියෙන්නේ? කිසිම දෙයක් ඉතුරු කරලා නැහැ. වැඩේ ලත් තැනම ලොක් කරලා නාගෙන දින්නේ. මොනව කියාගෙනද මේගොල්ලෝ එන්නේ? එන්න යමක් කියාගෙන එන්න යමක් ඉතුරු කරගෙන තියෙනවද? මේ ප්‍රශ්නේ අහන්න අනාගතයේ ඔබට දවසක් එනවා. දැන් මේ කතාවේ ඇතුලේ අපි කල්පනා කරා මේ කමෙන්ට් සම්බන්ධයෙන් යම් අදහසක් කියන්න ඕන කියලා අපි සගය කිව්වා. අපි කියනවා යමෙකු වීරත්වයට පත් වෙනවා නම් ඒ වීරත්වයත් අපි ඔව් වීරයෙක් කියලා මුවපුරා කියනවා.
ඒ අපගේ සිත් සතන් තුළ වීරත්වයට පත් වූ අයෙකු යම් දූෂණයක් යම් වංචාවක් වම් යම් මහජන මුදලක් අවභාවිතා කරලා සාපරාදී මුදල් සොරකමක් කරලා තියෙනවා නම් බිලියන ගණන්වලින් අපි ඒකටත් කියනවා ඔව් හොරකමක් වෙලා තියෙනවා. වීරයෙක් කියන කටින්ම ඒ වීරයා විසින් හොරකමක් කරලා තියෙනවා නම් ඒක කිව්වහම මොකද තියෙන වැරද්ද? ඒයි අපි හිත ඒ වගේ බැලන්ස් කරගන්න බැරි. වීරයට වීරයා කියන ඔව්. හැබැයි වීරයා හොරකමකුත් කරලා තියෙනවා. ඔව්. ඒයි. ඉතින් ඒ නිසා මම පැහැදිලි එක දෙයක් කියන්න ඕන. අපි මේ කියන්නේ කියන්න උත්සාහ කරන්නේ දේශපාලකයා කියන සත්වයාව නිවැරදි කරගෙන ඒ සත්වයා ගුණහපත් පුද්දලේ කරගෙන එයාගේ සිතුම් පැතුම් ගති පැවතුම් වෙනස් කරගෙන අපි හිම බලාපොරොත්තුවක් නැත. මේ ලෝකයේ සිටින අපි මධ්‍ය කලාපයේ මැද පෙරදිග අතාරිනවා. ඒ හැරුණුකොට මේ මුළුමහත් ලෝකයේ සිටින ලාංකිකයෝ අර්ථක්‍රමය කලිනුත් මේක කිව්වා. අර්ථක්‍රමය මොක වුණත් මේ භුක්ති විඳින සිස්ටම් එක ඇතුලේ භුක්ති විඳින යම් වැදගත් හරපද්ධතීන් ටිකක් තියෙනවා. ආචාර පද්ධතීන් ටිකක් මේ ලෝකයේ ශ්‍රී ලාංකිකයෝ භුක්ති විඳිනවා. එහෙම විඳින අය තමයි මේ මුළුමහත් ලෝකෙම ඉන්නේ. ඒ අය මේක පේනවා, දකිනවා. ඉතින් ඒ අය හිතනවා අනේ අපේ රටෙත් මේක මෙහෙම වුණා නම් කොච්චර හොඳද. ඒ නිසා මේ දේශපාලකයා හදාගන්න නෙමෙයි. දැන් මේ සිස්ටම් එකක් තියෙනවානේ ලෝකෙ වෙනත් රටවල්වල. ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදේ මිහිර තමයි මිනිස්සු භුක්ති විඳින්නේ. විදේශිකයා, සංක්‍රමණිකයා, ඒ රට ජාතික පුරවැසියා, සුද්දා, කල්ලා හැමෝම සිස්ටම් එකේ මිහිරක් තියෙනවා. ආශ්වාදයක්. ඒක භුක්ති විඳිනවා. ඉතින් එහෙම භුක්ති විඳින ලෝකවාසී ශ්‍රී ලාංකිකයෝ බුද්ධිමත්, විචාරශීලී, දේශපාලනික, සබුද්ධික, සවිඥානික මිනිස්සු හිතනවා අපේ රටේ කවදා මෙහෙම දෙයක් මෙවැනි පරිවර්තනයක් සිස්ටම් චේන්ජ් එකක් වෙලා මිනිස්සු බොහොම සුවපහසු ජීවිත හැට දවස ගැන වඩා වැඩි විශ්වාසයෙන් පෙළගැහෙන දේශපාලකයා ඉදිරියේ කොඳුනාරටි කඩා නොගන්නා යාන්ත්‍රණයක් තුළ අපේ දරුවෝ අපිට නම් බැරි වුණා අපේ දරුවන්ගේ දරුවන්ට හරි එහෙම රටක් ඕන් නැද්ද කියලා හිතන මිනිස්සු වෙනුවෙන් තමයි ඒ අයවත් නියෝජනය කරමින් තමයි මේ බ්ලොග් සටහන් පෙළ ඉදිරියටත් ගලා යන්නේ. අදට නිමයි. හෙට හමු වෙමු. සුබ දවසක්.